අයිබෝන් කියනවා අපේ හවුස් ඔෆ් සිනමා යාළුවෝ හැමෝටම ඔන්න අදාරගෙන ආවේ ද වර්ල්ඩ් ඔෆ් ද මැරිඩ් කතාමාලාවේ පාර්ට් 3 කලින් පාර්ට්ස් බලපු නැති කෙනෙක් ඉන්නව නම් ඒක බලලා මේක බලන්න ඉන්න කියලා ආරාධනා කරනවා කලින් පාර්ට් එක ඉවර වුණේ තේහෝ ගොඩක් දියුණු බිස්නස්මන් කෙනෙක් වෙලා ආපහු ඩාකියන් සහ පුංචි දුව ජෙනී එක්ක නගරයේ සුපිරි අපාර්ට්මන්ට් එකට එන තැනින් ඒ විතරක් නෙමෙයි ජූන්ට තේහෝ යාළගේ ගෙදර පාටි එකට ඉන්වයිට් කරා වලට මතක ඇති. ඉතින් අද කතාව එතෙන් සිට. එහෙනම් අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරගෙනම ද වර්ල්ඩ් ඔෆ් ද මැරිඩ් කතාමාලාවේ පාර්ට් 3 බලන්න අපි යමු. ඔන්න අද කතාව පටන් ගද්දිම පෙන්වන්නේ සන්වූට ජූන්ගේ ටීචර් කෝල් කරලා කියනවා ජූන් හවස ක්ලාස් එකට ආවේ නැහැ කියලා. ඉතින් කලබල වුණ සන්වූ ජූන්ව හොයාගෙන ගෙදරින් පිටත් වෙලා යන්න හදද්දිම තේහෝ ජූන්ව ගෙදරට ඇරලවනවා. මේ සිද්ධිය දැක්ක සන්වූට තේහෝ එක ගොඩක් තරහ යනවා. මොකද එයාගෙන් අහන්නේ නැතුව ජූන්ව එක්කන් ගියාට. ඊළඟට පෙන්වන්නේ ඔන්න ගෙදරදී ජූන් අහනවා තේහෝ එවපු ඉන්විටේෂන් එක ගැන. සන්වූ කියනවා එයා ඒක ඉරල දැම්ම කියලා. ජූන් අම්මට කියනවා එයා කොහොමත් තාත්තගේ පාටියකට යන්නේ නැති නිසා ඒකට කමක් නැහැ කියලා. ඊළඟ දවසේ හොස්පිටල් එකේදී සන්වූ ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලනවා තේහෝ අධ්‍යක්ෂ කරපු ෆිල්ම් එක ගැන. ඒක ගොඩක් සාර්ථකයි වගේම තේහෝ නගරයේ තවත් ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න යනවා කියලත් එයා හොයාගන්නවා. එදා රෑ වුණ සන්වූ බා එක්ක ඩ්‍රින්ක්ස් ගන්න ගමන් ඉද්දී යුන්කිත් එනවා ඒ බා එකටම. ටික වෙලාවකින් සන්වූට මැසේජ් එකක් එනවා තේහෝගෙන්. ඒකේ තියෙන්නේ ජූන් සහ තේහෝ එකට පාටි එකේ ඉන්න ෆොටෝ එකක්. ඉතින් කලබල වුණ සන්වූ යුන්කිත් එක්ක එයාගේ පුතාව ගන්න ඉක්මනින්ම එතනින් පිට වෙනවා. මේ අතරේ ජූන් පාටි එකේදී එයා කැමතිම බේස්බෝල් අයිඩල්ගේ ඔටෝග්‍රාෆ් එකක් ගන්නවා. ඊට පස්සේ තේහෝ ජූන්ව එක්කරගෙන යනවා කාමරයකට. ඒ තමයි ජූන් මෙහි ආවම ඉන්න කාමරේ කියලා තේහෝ කියනවා. මෙතෙන් ආපු ඩාකියුන් තේහෝව එළියට එක්කන් නැවිත් එයාට කියනවා ඩාකියුන්ගෙන් අහන්නේ නැතුව ජූන්ට එයාලගේ ගෙදර රූම් එකක් වෙන් කරපු එකට එයාට අවුල් ගියා කියලා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවකින් පාටි එකේ ඉන්න හැමෝම පුදුම කරවමින් සන්වූ යුන්ගී එක්ක පාටි එකට එනවා. තේහෝ පුදුමෙන් සන්වූ ළඟට ඇවිත් අහනවා එයා ආවේ ඇයි කියලා. සන්වූ කියනවා එයා ආවේ ජූන්ව එක්කරගෙන යන්න කියලා. ඩාකියුනුත් මෙතෙන් ඇවිත් කියනවා සන්වූට මෙතනින් යන්න කියලා. පාටි එකේ ඉන්වයිට් කරපු අයට විතරයි එන්න පුළුවන් කියලාත් කියනවා. ඒත් සන්වූ මේ වෙලාවේ ඩාකියුන්ට එයාගේ ඉන්විටේෂන් එක පෙන්නනවා. ඔව් ඇත්තටම තේහෝ සන්වූටත් ඉන්වයිට් කරලා තියෙනවා ඩාකියුන්ට නොකියම. තේහෝ මේ කරපු වැඩෙන් ඩාකියුන් තේහෝ ගැන සැක කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සන්වූ ගෙදර හැමතැනම ජූන්ව හොයද්දී අහම්බෙන් එයා තේහෝගේ සහ ඩාකියුන්ගේ බෙඩ්රූම් එකටත් යනවා. රූම් එකේදී ඒ දෙන්නගේ වෙඩින් ෆොටෝ එක දැකලා සන්වූ ගොඩක් ෂොක් වෙනවා. මේ වෙලාවේ හියෝජූ ඩාකියුන්ගේ රූම් එක බලන්න එයාගේ යාළුවන්ව එක්කන් එන නිසා සන්වූ කාමරේ ඇතුළේම හැංගෙනවා. මේ කට්ටිය ගියාට පස්සේ සන්වූ දකිනවා ඩාකියුන්ගේ ඩ්‍රෙසින් රූම් එක. ඒක ඇත්තටම සන්වූගේ ඩ්‍රෙසින් රූම් එක ඩ්‍රෙසින් ටේබල් එක වගේමයි කියලා සන්වූට තේරෙනවා. සන්වූ ඉක්මනින්ම රූම් එකෙන් එළියට යන්න හදද්දිම නොහිතපු විදිහට තේහෝ එනවා රූම් එකට. සන්වූ තේහෝගෙන් අහනවා ඇත්තටම තේහෝ ආපහු මේ නගරයට ආවේ සන්වූ නිසා නේද කියලා. තේහෝ නම් ඒක පිළිගන්නේ නැහැ. එයා කියන්නේ ඩාකියුන්ගේ පවුලේ අය මේ නගරේ ඉන්න නිසායි මෙහෙට ආවේ කියලා. ඊට පස්සේ වුණ ටික වෙලාවකින් සන්වූ ජූන් ගෙදර නැති නිසා පිටවෙලා යන්න හදද්දි එයා දකිනවා තේහෝ සහ ඩාකියුන්ගේ ස්පීච් එක. එයාලගේ දුව පුංචි ජෙනිත් එතන ඉන්නවා. මේ වෙලාවෙත් ඩාකියුන් සන්වූව අපහසුතාවයට පත් කරන්න දේවල් කියනවා. සන්වූ ගෙදරින් එළියට ආවම දකිනවා ජූන් එයාගේ යාළුවෝ එක්ක ඉන්නවා කියලා. මේ වෙලාවේ යාළුවෝ ජූන්ට කියන්නේ මේ ගෙදර ජූන් දැන් ඉන්න ගෙදරට වඩා ගොඩක් ලස්සනයි කියලා. මේ වෙලාවේ ජූන් සන්වූව දැකලා ගොඩක් පුදුම වෙනවා වගේම තරහෙන් අහනවා ඇයි සන්වූ පාටියකට ආවේ කියලා. ඒ තරහ ගියෙන් ඉන්න සන්වූ මුකුත්ම නොකිය ජූන්ට කියනවා ඩොක්ටර් යුන්කිගේ කායකට නගින්න කියලා ගෙදර යන්න. ගෙදර ආවට පස්සේ සන්වූ අහනවා ජූන්ගෙන් ඇයි තාත්තගේ පාටියකට යන්නේ නැහැ කියලා කලින් බොරු කිව්වේ කියලා. ඇත්ත කීවනම් සන්වූ ජූන්ට යන්න දෙනවනේ කියලාත් කියනවා. ඉතින් මේ වෙලාවේ ජූන් තාත්තට විතරයි හැමදාම එයාව තේරුම් ගන්න පුළුවන් උනේ කියලා වේදනාවෙන් එයාගේ කාමරයට යනවා.
ජෝන්ගේ මේ මුරණ්ඩු හැසිරීමෙන් සන්වූත් ගොඩක් වේදනාවට පත්වෙනවා. මොකද දැන් සන්වූගේ ජීවිතේ ඉන්නේ ජූන් විතරක්ම නිසා. කාමරයේදී ජූන් තනියෙන් වේදනාවෙන් අඬනවා. පාටි එකේදී තාත්තා පුංචි ජෙනී එක්ක ආදරෙන් ඉන්න විදිය මතක් වෙලා. ඉතින් ඒ නිසා එයා තාත්තා gift කරපු baseball bat එක පවා තේහෝගේ ගෙදර තියලයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට පෙන්වන්නේ ඔන්න තේහෝ එන්න කියලා තියෙනවා හොස්පිටල් එකේ හෙඩ් ඩිරෙක්ටර් වෙන ජීචූල්ට සහ මියොන්ට ඩොනේෂන් එකක් ගැන කතා කරන්න. ඉතින් තේහෝ පොරොන්දු වෙනවා හොස්පිටල් එකට ලොකු මුදලක් ඩොනේට් කරන්න. හැබැයි ඒ වෙනුවට සන්වූව හොස්පිටල් එකෙන් අයින් කරන්න කියලා එයා ඩිරෙක්ටර් ජීචූල්ට කියනවා. අපි බලමු ඩිරෙක්ටර් මොන වගේ දෙයක් කරයිද කියලා ඉස්සරහට. එදා රෑ ඔන්න සන්වූ සහ ජූන් ඩිනර් එකක් ගන්න අතරේ එයාලගේ ගෙදර ජනෙල් වීදුරුවක් කඩාගෙන ගලක් ගේ ඇතුළට එනවා. ඒ කියන්නේ කවුරු හරි එළියේ ඉඳන් සන්වුගේ ගෙදරට ගලක් ගහලා තියෙනවා. ඒකෙන් ජූන් සහ සන්වු ගොඩක් බය වෙනවා. ඇත්තටම සන්වුගේ ගෙදර සෙකියුරිටි කැමරාස් නැති නිසා ගලක් විසිකරේ කවුද කියලා පොලිසියට හොයාගන්න වෙන්නේ නැහැ. ටික වෙලාවකින් තේහොත් සන්වුගේ ගෙදරට එනවා. මොකද ජූන් එයාට කෝල් කරලා එන්න කියලා තියෙන නිසා. තේහෝ එද්දී ජූන් දාලා ගිහපු බේස්බෝල් බැට් එකත් අරගෙනයි එන්නේ. තේහොත් දැනගන්නවා ගෙදරට ගලකින් පහර දුන්න සිද්ධිය. එයා කියනවා සන්වුට සහ ජූන්ට පරිස්සම් වෙන්න කියලා. ඒත් සන්වෝ නම් තේහෝ ආවකට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා තේහෝට ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න කියනවා. ඊළඟට ඔන්න අපිට පෙන්වන්නේ නගරයේ කාන්තා සංගමය ඉලක්කයට වෙඩි තැබීමේ තරඟයක් ලෑස්ති කරලා තියෙනවා. අලුතෙන් නගරයට ආපු දාකියනුත් මේ සංගමයේ අලුත් සමාජිකාවක්. තරගෙන් පස්සේ මෙයාලා එකට කෑම ගන්නවා. යේරිම් හැමෝම වෙනුවෙන් කෑමවල බිල් එක පේ කරන්නම් කියනවා. ඒත් දාකියුන් අලුතෙන්ම වැදුණ නිසා එයා මේ පාර ගෙවන්නම් කියලා කට්ටියට කියනවා. මේ වෙලාවේ තේහෝ මේ අයගේ කෑම බිල් එක ගෙවලා කියලත් මේ අයට gifts වගේක් රෙඩි කරලා තියෙනවා කියලත් එක සේවකයෙක්ගෙන් මේ කට්ටිය දැනගන්නවා. ඒ තේරින් නම් තේහෝට කොහොමත් කැමති නැති නිසා මේ වැඩේට සතුටු වෙන්නේ නැහැ. එයා දාකියුන්ට කියනවා තේහෝ කරපු දේ ඕනමට වඩා වැඩි කියලා. මොකද එයාලගේ හස්බන්ඩ්ස්ලාත් කාන්තා සංගමයේ ගෙදරින්ස් වලට පේ කරන්නේ නැති නිසා. ඉතින් ඒකට එකඟ වුණ සංගමයේ අනිත් අයත් එයාලගේ gifts ගන්නේ නැතුව එතනින් යනවා. කොමුණත් මියොන් නම් එයාගේ gift එක ගන්නවා. මේ වැඩෙන් දාකියුන් සහ එයාගේ අම්මා නම් ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මොකද සංගමයේ අය අතරේ එයාලා ලැජ්ජා වුණ නිසා. මේ අතරේ හොස්පිටල් එන ගමන් ඉන්න සන්වූ දකිනවා ජූන් හොස්පිටල් එක පැත්තට ඇවිදන් යනවා. ජූන් සන්වූට නොකිය හොස්පිටල් එකට යන්නේ ඇයි කියලා සන්වූ ගොඩක් පුදුම වෙනවා. ජූන්ගේ පස්සෙන් ගියපු සන්වූ දකිනවා ජූන් ඇත්තටම යන්නේ සයිකියාට්‍රිස්ට් යූන්ගේ ඉන්න රූම් එකට කියලා. සන්වූ කලබලෙන් රූම් එකේ දොරත් ඇරලා ජූන්ගෙන් සහ යූන්ගේගෙන් අහනවා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. කොමාරි ජූන්ව සන්වූ ෆලෝ කරාට ජූන්ට තරහ ගින් ආපහු එයා ගෙදර යනවා. ආපහු සන්වූගේ ගෙදර පැත්තට ආවොත් එයා බොක්ස් එකකට දාලා පැත්තකට කරලා තිබ්බ වෙඩින් ෆොටෝ එකක් බිඳලා ගිහින් තියෙනවා දැකලා ගොඩක් පුදුම වෙනවා. මේ වෙලාවේ සන්වූට මතක් වෙනවා යූන්කි එක්ක හොස්පිටල් එකේදී ඇති වුණ කතාබහ. ඇත්තටම මේ වෙලාවේ තමා සන්වූ දැනගෙන තියෙන්නේ ජූන් මාස 6ක් තිස්සේ යූන්කි ගාවට කවුන්සලින් වලට එනවා කියලා. මොකද ජූන් ඇත්තටම හිතන්නේ එයාගේ දෙමව්පියන් ඩිවෝස් වෙන්න හේතුව එයා කියලා. ආපහු වර්තමානයේදී රූම් එකේ ඉන්න ජූන් ගාව සන්වූ විසිකලා දාපු මෙමරි කාඩ් එකක් තියෙනවා කියලා අපිට පෙන්නනවා. මතකනේ ඒක තමයි තේහෝ සහ දාකියුන් කිස් කරනවා වීඩියෝ වෙලා තිබ්බේ. ඒ කියන්නේ පුංචි ජෝනුත් මේ වීඩියෝ එක දැකලා තියෙනවා. ඒකෙන් එයාට කොච්චර ලොකු දුකක් දෙන්නේ නැද්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ ටික වෙලාවකින් ජූන් පහලට ඇවිල්ලා සන්වූට කියනවා එයා හැට තාත්තයි ගෙදර ඩිනර් එක ගන්න යනවා කියලා. ඊට පස්සේ පෙන්වන්නේ ඔන්න බා එක්කදී ජේහියුක් සහ තේහෝ කාලෙකට පස්සේ අහම්බෙන් මුණ ගැහෙනවා. තේහෝ දැන් ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක් නිසා ජේහියුක් කියනවා එයාගේ පරණ යාළුවා තේහෝ ගැන එයාට සතුටුයි කියලා. ඉතින් මේ දෙන්නා කතා කරමින් ඉන්න අතරේ ජේහියුක්ට තේහෝ උපදෙස් දෙනවා යේරිම්ට හොඳින් සලකන්න එයා එක්ක සතුටින් ඉන්න කියලා. මොකද ඩිවෝස් වෙනවා කියන්නේ මැරි කරපු දෙන්නෙක් අතරේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි කියලා. තේහෝ එයාගේ ඩිවෝස් එක ගැන කලකිරීමකින් වගේ කතා කරන්නේ. අනික් පැත්තෙන් ඔන්න තේහෝට ඕන වෙලා තියෙනවනේ සන්වූව හොස්පිටල් එකෙන් අයින් කරන්න. මියොන්ට ඕන වෙලා තියෙන්නේ සන්වූ අයින් කරලා එයාට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් පෝස්ට් එක ගන්න. ඉතින් මියොන් තේහෝට කෝල් කරලා එයාලගේ ඇග්‍රීමෙන්ට් එක ගැන අහනවා.
තේහෝ කියනවා ඉක්මනින්ම ඒකට විසඳුමක් දෙන්නම් කියලා. ඊට පස්සේ මියොන් යනවා හෙඩ් ඩිරෙක්ටර් ජේචොල් මුණ ගැහෙන්න. මියොන් අහනවා ජේචොල්ගෙන් සන්වෝව හොස්පිටල් එකෙන් අයින් කරන්න හදන එක ගැන. ජේචොල් කියනවා සන්වෝ ඔහුගෙන් එල්ලුවා කියලා ඊට කලින් සභාපති බියොන්ව මුණ ගැහෙන්න කියලා. මොකද තේහෝගේ කම්පැනිකේ සභාපති බියොන්නේ ඊළඟට පේනවන්නේ ඔන්න තේහෝ හොස්පිටල් එකට ඇවිල්ලා සන්වෝව මුණ ගැහෙනවා. ඊට පස්සේ තේහෝ තරහින් කියනවා සන්වෝගේ පැත්තේ දැන් කවුරුත්ම නැහැ. ඒ නිසා අනික්කාගේ අපහාස විදින්නේ නැතුව දැන්ම හොස්පිටල් එකෙන් අයින් වෙලා යන්න කියලා. සන්වෝ අයින් වෙනවට කැමති තේහෝ විතරක් නෙවෙයි සභාපති බියොන්නුත් ඒකට කැමතියි කියලා ඔහු කියනවා. සන්වෝ මේ කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව එයාගේ ගෙදර අලුතින් හයි කරපු CCTV එකෙන් ගත්ත ෆොටෝ එකක් සන්වෝ තේහෝට පෙන්නනවා. ඒ ෆොටෝ එකේ තියෙන්නේ සන්වෝගේ ගෙදරට ඇවිල්ලා ගලකින් එහෙම ගහලා කරදර කරපු මිනිස්සයාගේ ෆොටෝ එකක්. ඒක පෙන්නලා සන්වෝ අහනවා මේ මිනිස්සයා තේහෝ එව්වා කියලා එයා දන්නව කියලා. ඇත්තටම මේ ෆොටෝ එක දැකලා තේහෝ ටිකක් කලබල වෙලා සන්වෝට මේ නගරයෙන් පිටවෙලා යන්න කියලා අනුතුරු අඟවලා එතනින් යනවා. ඇත්තටම තේහෝ තමයි මේ මිනිස්සයාව යොදවලා සන්වෝව බය කරලා තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්කියු. ඊට පස්සේ ඔන්න ඕෆ් වෙලා බියොන්ව හම්බ වෙන්න සන්වෝ පිටත් වෙන්නයි හදන්නේ. මේ වෙලාවේ ඩිලිවරි බෝයි කෙනෙක් සන්වෝට හොස්පිටල් එකට පාර්සල් එකක් ගෙනත් දෙනවා. පාර්සල් එක ඇරලා බලපු සන්වෝ දකිනවා ඇතුලේ මැරුණු පරවියෙක් ඉන්නවා. ඒ වගේම ජූන්ගේ ෆොටෝ එක්කුත් මේ පාර්සල් එකේ තියෙනවා. මේක දැකපු සන්වෝ ගොඩක් බය වෙනවා ජූන්ට අනතුරක් කියලා. සන්වෝ ජූන්ට කෝල් කරන්න උත්සාහ කරත් ජූන්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේ අතරේ තේහෝට ඉන්කියුන් එවනවා ජූන්ගේ ෆොටෝස් වගේක්. තේහෝට තේරෙනවා ඉන්කියු හදන්නේ තේහෝවත් බ්ලැක්මේල් කරන්න කියලා. මොකද ඉන්කියු තේහෝට හරියට සල්ලි කිවල නැහැ. තේහෝ ජූන්ට අනතුරක් කරයි කියලා බය වෙලා ඉන්කියුට කෝල් කරන්න හැදුවත් එයාගේ ෆෝන් එකත් වැඩ කරන්නේ නැහැ. මේ අතරේ සනුව ඉක්මනින්ම යනවා ජූන්ගේ ක්ලාස් එක ළඟට. ජූන්ගේ යාළුවෝ කියනවා ජූන් අද ක්ලාස් ආවේ නැහැ කියලා. ඉතින් සනුව ගොඩක් බය වෙලා පොලිසියට මේ ගැන කම්ප්ලේන් කරනවා. ටික වෙලාවකට පස්සේ පොලිසියට පුළුවන් වෙනවා ජූන්ව හොයාගන්න. පොලිසිය මේ ගැන සන්වෝට ඉන්ෆෝම් කරාට පස්සේ එයා ජූන් ගාවට ඉක්මනින්ම දුවගෙන යනවා. ඇත්තටම ජූන් අතුරුදහන් වෙලා නැහැ. එයාට ක්ලාස් එකට යන්න මෝඩ් එකක් නැති නිසා එයා ක්ලාස් එක කට් කරලා. ඉතින් මේ වෙලාවේ ජූන් අතුරුදහන් වුණ ආරංචිය දැනගෙන ඩොක්ටර් යූන් කීත් එනවා මෙතෙන්න. අනිත් පැත්තේ ඔන්න හෙඩ් ඩිරෙක්ටර් ජීචු බියොන්ගු මුණ ගැහෙන්න එනවා. මෙයාලා සන්වෝ සහ තේහෝ මීටින් එකට එනකන් බලන් හිටියත් එයාලා එන්නේ නැහැ. ඉතින් ඩිරෙක්ටර් ජීචු බියොන්ට කියනවා මියොන් නම් හොස්පිටල් එකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට ගැලපෙන්නේ නැහැ කියලා. මොකද ජීචුල් ඇත්තටම කැමති සන්වෝ ඒ පොසිෂන් එකේම ඉන්නව නම්. ඒත් බියොන් නම් කියන්නේ අලුතින් ආව සයිකියාට්‍රිස්ට් යූන්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් පොසිෂන් එකට හොඳින්ම ගැලපෙනවා කියලා. ඔන්න අනිත් පැත්තෙන් ක්ලාස් එක කට් කරපු එකට පොලිසිය ගෙන්නවා කියලා ජූන්ට තරහ ගින් එයා කාමරේ දොර වහ ගන්නවා. ඉතින් යූන්ගේ ජූන් එක කතා කරලා ඇවිත් සන්වෝට කියනවා හොස්පිටල් එකේ වැඩ අඩුවෙන් කරලා ජූන් එක කාලය වැඩිපුර ගත කරන්න කියලා. ඒත් සන්වෝට අඩුවෙන් වැඩ කරන්න බෑ මොකද එයා හොස්පිටල් එකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් නිසා කියලා එයා යූන්කීට කියනවා. ඇත්තටම සන්වෝට ජූන් වෙනුවෙන් අම්මගේ තාත්තගේ දෙන්නගෙම වගකීම ඉටු කරන්න වෙලයි තියෙන්නේ. ටික වෙලාවකට පස්සේ තේහෝ සන්වෝගේ ගෙදරට එනවා ජූන්ව බලන්න. ඒත් සන්වෝ තේහෝට ජූන්ව බලන්න ඉඩ දෙන්නේ නැහැ. සන්වෝ තේහෝ එක්ක ගොඩක් තරහින් ඉන්නේ. මොකද සන්වෝ දැනටමත් හොයාගෙන තියෙනවා සන්වෝට සහ ජූන්ට කරදර කරන්නේ තේහෝ එව්ව මිනිස්සයා වෙන කවුරුත් නෙවෙයි ඉන්කියු කියලා. ඒත් තේහෝ නම් මේක පිළිගන්න ලෑස්ති නැහැ. ඉතින් දෙන්න රණ්ඩු වෙන දිහා ගෙදර ඇතුලේ ඉඳන් යෝන් කිත් බලාගෙන ඉන්නේ. මේ අතරේ ඔන්න දාකියුන්ට තේහෝගේ හැසිරීමේ වෙනසක් දැනෙන නිසා එයා එදා රෑම යනවා තේහෝගේ ඔෆිස් එකට. දාකියුන් තේහෝගේ ඔෆිස් ටේබල් එකේ ලාචුවක තිබිලා හොයාගන්නවා තේහෝ යූස් කරන තවත් ෆෝන් එකක්. ඉතින් ගොඩක් කලබල වෙලා මේ ෆෝන් එක ඔන් කරලා බලන දාකියුන් දකිනවා සන්වෝගේ ෆොටෝස් ගොඩක් තේහෝගේ හොර ෆෝන් එකේ තියෙනවා කියලා. දාකියුන්ට තේරෙනවා තාමත් තේහෝ සන්වෝගේ පස්සෙන් යනවා කියලා. ඒ නිසා දාකියුන් ගොඩක් ෂොක් වෙලා ඉන්නේ. මේ අතරේ අනිත් පැත්තෙන් ඔන්න සන්වෝ හියොන්සෝට කෝල් කරනවා. ඊට පස්සේ හියොන්සෝට CCTV එකේ හිටිය කෙනාගේ ෆොටෝ එක යවලා ඒ ඉන්කියුන් නේද කියලා හියොන්සෝගෙන් අහනවා. ඒ හියොන්සෝ කියනවා ඒ ෆොටෝ එක බ්ලර් වෙලා තියෙන නිසා එයාට හරියටම ඒ කෙනාව අඳුරගන්න බෑ කියලා. සන්වෝ හොයාගෙන තියෙනවා ඉන්කියුන් හිරේ ඉඳන් නිදහස් වෙලා ඇවිත් තියෙන්නේ කියලා. ඒ
නිසා හියොන්සෝට පරිස්සම් වෙන්න කියනවා ඉන්කියු එයාට අනතුරක් කරයි කියලා. ඒ තියොන්සෝ නම් කියන්නේ ඉන්කියුට එයා දැන් ඉන්න තැන හොයාගන්න බැරි වෙයි කියලයි. ඒත් ඇත්තටම මේ වෙනකොටත් ඉන්කියු හියොන්සෝව හොයාගෙන ඉවරයි. ඒ කියන්නේ හියොන්සෝ ඉන්කියුන් ගැන දැනගෙනත් ඒ ගැන සන්වෝට කිව්වේ නැහැ. ඉන්කියු කොෆී එකකුත් හියොන්සෝට දීලා අහනවා කවුද කෝල් කරේ කියලා. හියොන්සෝ ඉන්කියුට කියන්නේ එයාගේ යාළුවෙක් කියලා විතරයි. කුමරින් මෙයාලා කතාබහ කරමින් ඉන්න අතරේ ඉන්කියු හියොන්සෝගෙන් ඉල්ලනවා ආපහු එයා ළඟට එන්න, දැන් එයා කලින් හිටිය කෙනා නෙවෙයි කියලා. අපි බලමු හියොන්සෝමේ තීරණයට කැමති වෙයිද නැද්ද කියලා. ඊට පස්සේ ඔන්න ගොඩක් තරහෙන් ඉන්න තේහෝ ඉන්කියුව හම්බ වෙන්න ඇවිත් ඉන්කියුට ගහලා අහනවා ඇයි ජූන්ට කරදර කරන්න හැදුවේ කියලා. ඉන්කියු කියනවා එයා තාම කරදර කරන්න පටන් ගත්තේ නැහැ කියලා. එයා ඉල්ලපු ගාන්ට වඩා දෙගුණයක් සල්ලි දුන්නේ නැත්නම් සන්වූට ඉන්කියු ලව්වා හිරිහැර කරන්න හැදුවා කියලා හැමෝටම කියනවා කියලා එයා තේහෝට තර්ජනය කරනවා. ඊළඟ දවසේ ඔන්න හොස්පිටල් එකේදී සන්වූ යූන්කිගෙන් අහනවා ඇයි එයා ජූන්ව පේෂන්ට් කෙනෙක් විදිහට තෝරගත්තේ කියලා. ඉතින් යූන්කි කියන්නේ ජූන්ව දැක්කාම යූන්කිට එයාගේ පොඩි කාලේ දඟවැඩ සහ හිතුවක්කාරකම් මතක් වෙනවා කියලා. ඒ නිසා ජූන්ට උදව් කරන්න ඕනේ කියලා එයාට හිතුණා කියලා කියනවා. ඊට පස්සේ ඔන්න අපිට අතීත සිද්ධියකින් පෙන්වන්නේ ජූන් ඉස්කෝලේ ඇරිලා හොස්පිටල් එකේ කාර් පාකින් එකට ඇවිත් හොරෙන්ම බියොන්ගේ කායකට ඇනේකින් හූරලා ඩැමේජ් කරනවා. ඒත් යූන්කි මේ සිද්ධිය දැකලා ජූන්ව අල්ලගන්නවා. ඒත් යූන්කි දන්නේ නැහැ මේ සන්වූගේ පුතා කියලා. මේ වෙලාවෙම මෙතෙන් ආපු බියොන් ජූන්ව අඳුනගෙන එයාගෙන් නානවා ජූන් නේද සන්වූගේ පුතා කියලා. ඉතින් බියොන් ජූන් කායකට කරපු ඩැමේජ් එක දැක්කත් මුකුත් නොකිය ජූන්ට යන්න කියනවා. බය වුණු ජූන් එතනින් දුවන් යනවා. ඉතින් එතකොට තමයි යූන්කි දැනගන්නේ මේ සන්වූගේ පුතා කියලා. තැන්වන වර්තමානයට ආවොත් බියොන් යූන්කිව මුණගැහෙන්න එනවා. ඇවිත් යූන්කිට කියනවා තේහෝ තාමත් සන්වූ පස්සේ යනවා කියලා එයා දන්නවා කියලා. ඉතින් සන්වූව තේහෝගෙන් ඈත් කරන්නයි බියොන්ට ඕනි. මොකද එයාට වටින්නේ ඩාකියුන්ගේ සතුට විතරක් නිසා. ඉතින් මේ වෙලාවේ බියොන් අහනවා යූන්කිගේ හිතෙත් සන්වූ ගැන ෆීලිංස් තියෙනවා නේද කියලා. ඒත් යූන්කි කියන්නේ එයාට ඕනේ සන්වූට උදව් කරන්න විතරයි. ඊට එහා කිසිම රොමැන්ටික් හැඟීමක් යූන්කිට සන්වූ ගැන නැහැ කියලා. මෙතනින් ද වර්ල්ඩ් ඔෆ් ද මැරිඩ් කතාමාලාවේ පාර්ට් 3 ඉවර වෙනවා. ඉතින් ඇත්තටම යූන්කි සන්වූ ගැන කියා කරන්නේ එයා ගැන කිසිම හැඟීමක් නැතිවද? ඒ විතරක් නෙවෙයි, තේහෝ සන්වූගේ ජීවිතේට ඉස්සරහට මොන වගේ කරදර කරයිද? කතාව එන්න එන්නම කුතුහලෙන් පිරෙනවා. ඉතින් මෙතනින් අද පාර්ට් එක ඉවරයි. කොහොමද අද පාර්ට් එක? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඊළඟ කොටස අරගෙන ඉක්මනින්ම එන්නම්. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.